හෙට සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 22%කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ. මේ වසරේදී අවස්ථා හතරකදී අපි බස් ගාස්තු වැඩිවීමක් සිදු කෙරුවා. ඒ සියලු අවස්ථා හතරදීම අපි නිර්ණායකයක් විදිහට භාවිතා කරුවේ ඉන්ධන මිලය ඉහළ යාම පමණයි. නමුත් වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී සිට ජූලි මාස 1 වෙනිදාට සියලුම කාරණා 12ක් යටතේ අදාළ ගණනය කිරීම සිදු කෙරුවා. 32.04% බස් ගාස්තුවක් වැඩි විය යුතුයි. පසුගිය අප්‍රේල් මාසයේදී 35%කින් බස් ගාස්තුව වැඩිවීමක් සිදු කරන්නේ. එහිදී බස් සංගම් එකඟ වුණා වාර්ෂික බස් ගාස්තුවේදී තිබෙන ජූලි 1 වෙනිදාට වැඩිපුර ලබා දුන්න 10.24% අඩු කරලා බස් ගාස්තු සංශෝධනය කරන්න. ඒ අනුව බස් ගාස්තු වැඩිවීම 22%කින් මෙවර වැඩි වෙනවා. පළමු ගාස්තුව 40 දක්වා වැඩි කිරීමක් අපි සිදු කරනවා. අනිකුත් සියලුම ගාස්තුන් 22%කින් වැඩි වෙනවා. අද මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙම බස් ගාස්තුව වැඩිවීම සිදු වෙනවා. මේ අතර පවතින ඉන්ධන හිඟය හමුවේ ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා මුදල් ගෙවා ඇති බවටයි වාර්තා වන්නේ. ඉන්ධන තිබුණත් නැතත් රට පුරාම තවමත් දිගු ඉන්ධන පෝලිම්. දින සති ගණන් පෝලිම් වල වටිනා කාලය නිකරුණේ ගෙවා දමන්න රටේ ජනතාවට අද සිද්ධ වෙලා. ජනතාව දැන් මේ පීඩනය දරා ගන්න බැරිව පෝලිම් වල ගහමරා ගන්න තැනට පත් වෙලා. ඉන්ධන නැතත් අදත් ප්‍රදේශ කිහිපයකම දිග ඉන්ධන පෝලිම් දක්නට ලැබෙනවා. දැන් අපි මෙහෙ ඉන්නවා දැන් දවස් 5ක් 6ක් විතර එනවා මේ තාම තෙල් නැහැ මෙහෙ මේ IOC දරන්නේ 100 ඩේටවත් ඇවිල්ලා නැහැ IOC එනවා නැහැ නිතේ වල හොරන්ට එන්නේ නැහැ තෙල් මේ මේගොල්ලෝ ඇව්වාම කියනවා සල්ලි බඳලා තියෙනවා මේ ඩීසල් ලේලා පෙට්‍රල් ලේලායි කියලා ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා එන දවසක් ඒගොල්ලෝ දන්නේත් නැහැ කියලා හෙඩ් ඒ කට්ටිය එන්න එපා කියලා ටෝකන් එකක් දුලා අපි ගෙදර ඉඳන් අපි දිවිලස්සාව කරන්නේ හේතුවෙන් ප්‍රවාහනය ඇන හිටලා මේ නිසාම ජනතාවට දෛනික කටයුතු සිදු කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා බණ්ඩාරවිල ඇටම්පිටිය මාර්ගයේ බස් නැතිවීමත් සමග ජනතාවට බස් රථයේ වහලේ උඩ ගමන් කිරීමටයි සිද්ධ වුණේ වවුනියාවේ පාසල් සිසුන් ප්‍රවාහනය නැතිවීමත් සමග පාපැදිවලින් පාසල් බලා ගමන් කරේ මේ ආකාරයෙන්